And now, live at 10. I boy. දවසේ නිමවට පෙර ගෙවුණු දවස උණුසුම් කළ පුවත් ගැන කෙටියෙන් ඔබට කියන්න ටයිම් එක සෝදාන මේ උණුසුම් පුවත් සම්පිටණය ලයිව් ඇට් 10 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වර්ෂයට අදාළ වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා අද පසුරු 1:40ට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. රට තුල පවත්නා තත්ත්වයේ හේතුවෙන් විදේශ තානාපතිවරු කිහිප දෙනෙකු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තුව රැස්වීම සඳහා ආරාධනා කර තිබූ අතර පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද අත්හිටුවා තිබුණා. එහිදී මෙරට 75 වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා. समाज संवर्धन वैडपिले मौलिक आरमुन वीयत्ते असंगत रोगवली रोगवलिंद जनता मुदागणन पारदी निदा सौख्य सेव्य जनता तव दुरा फलदायन पुलुकिरी राजेश सर्व आर्थिक गमन मग मैक्रो इकोनॉमिक रोड मैप सौभाग्य दत्म सर्व आर्थिक वैडपिल समाज पार्श्व प्रतिलाभ लैबिन सीएट हया इकमोन मेडिकालीन आर्थिक राज्य सेवकेंट सिय सेवा मुरय निमावी में पासु पौद्गलिक वृत्तियक निरतवीमट अवस्थाव लबादीमट अयवय मगिन अद योजना कला एमएनम सेवकेंगे विश्राम कालसीमाव अवरुदु हेट दाक्वा दीर्घ किरीमटद अयवय योजिताय අයවැය ප්‍රකාශයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රජයේ සර්ව ආර්ථික ගමන් මග සෞභාග්‍යයේ දැක්ම යටතේ රජයේ සියලුම අයට ප්‍රතිලාභ ලැබෙන 6% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම මේ වර්ෂයේ ඉලක්කය බව ප්‍රකාශ කළා. එමෙන්ම රජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන 6% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම රුපියල් මිලියන 25කට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැඩ බද්ද එලෙසම පවත්වාගෙන යාම මෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමටද පියවර ගන්නා බව අයවැය ප්‍රකාශයේ ඉදිරිපත් කරමින් පැවසුවා. තවද ජාතිය ගොඩනැංවීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් ඇති කිරීම ආනයනයේ මත පදනම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට ක්‍රියාමාර්ග ගැනීම දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළා. රාජ්‍ය සේවකින්ගේ පත්වීම හා ස්ථාන මාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් රට යොමු කිරීමටද යෝජනා කරනවා. මාණ්ඩලික නෝන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකීන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන් නිරත වීමට අපේක්ෂිත සේවකයන්ට වසර දෙකක නිවාඩු ලබා දීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය ආර්ථික අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දීපල ණය සඳහා උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවෙන් අනතුරුව සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය පවත්වනවා. අයවැය ප්‍රකාශයේ සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සාම්ප්‍රදායිකව පවත්වන තේපැන් සංග්‍රහය මෙවර පැවැත්වුණේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන් සහ සීමිත ආරාධිතයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්. COVID-19 නාසාදිතයෙන් 157 දිනක් අද මෙරටින් වාර්තා වුණා.
එයනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 10831ක් දක්වා ඉහළ ගියා. බන්දනගර ආශ්‍රිතව තවත් COVID-19 ආසාදිතින් 68 දෙනෙකු අද වාර්තා වුණා. බන්දනගර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ පැරණි බෝගම්බර බන්දනාගාරයේ රැඳවියන් 41 දෙනෙකු ඒ අතර වන බවයි. ඊට අමතරව වැලිකඩ බන්දනාගාරයෙන් 15 දෙනෙකු, මැගසින් බන්දනාගාරයෙන් 1 අයෙකු, මහර බන්දනාගාරයෙන් 1 අයෙකු, බුස්ස බන්දනාගාරයෙන් 2 දෙනෙකු සහ කොළඹ රිමාන්ඩ් බන්දනාගාරයෙන් රැඳවියන් 8 දෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බන්දනාගාර ආශ්‍රිතව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 506ක්. කොළඹ රිජ්වේ ආර්ය ළමරු හලේ තවත් දරුවෙකුද අද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන උනා. ඒ දරුවා රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ කොළඹ 12 ප්‍රදේශයෙන් අවුරුදු 11ක් පමණ දරුවෙක්. මේ වෙන විට රිජ්වේ ආර්ය ළමරු හලෙන් කොරෝනා රෝගීන් 60ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ අතර නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 27 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 290ක්. අද දිනේ දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ ස්ථාන කිහිපයක නිරෝධායන නීති කඩකරන්නන් සොයා විශේෂ ඩ්‍රෝන තාක්ෂණික මෙහෙයුමක් කොටේර ප්‍රදේශයෙන් සැකකරුවන් 29 දෙනෙක්, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සැකකරුවන් 21ක්, වත්තල ප්‍රදේශයෙන් සැකකරුවන් 19ක් සහ ජායල ප්‍රදේශයෙන් සැකකරුවන් 26ක් අත්අඩංගුවට ගන්න ලැබුවා. සම්පූර්ණ අත්අඩංගුවටගත් සැකකරුවන් ප්‍රමාණය 95ක් වෙනවා. පාස්කු ප්‍රහාරයට පසු අත්අඩංගුවටගත් සැකකරුවෙකු නිදහස් කර ගැනීමේ අරමුණින් හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතා අවස්ථා තුනකදී තමන්ට ඇමතුම් ලබා දුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු කොමිසම හමුවේ පැවසුවා. පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ නිවසකට එවක අමාත්‍යවරයෙකු රිෂඩ් බදුදීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ අනාවරණය වූයේ දෙහිවල ගල්කිස උද්‍යාන කොට්ටාෂ බහර ග්‍රාම නිලධාරීවරයා සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී. දෙහිවලදී අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් රිෂඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා තුනකදී දුරකථනයෙන් විමසා තිබූ බව මින් පෙර අනාවරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා හිටපු යුද හමුදාපතිවරයා ඊයේ දෙවන දිනටත් කොමිසම හමුවට කැඳවා තිබුණා. COVID-19 වසංග තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දුබයි රාජ්‍යයේ රැඳි සිටින හිටපු යුද හමුදාපතිවරයා කොමිසම සමග සම්බන්ධ වූයේ අන්තර්ජාලය ඔස්සේ. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පසු අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් කිසියම් තැනැත්තෙකු විමසීම් කළේ ද යන්නයි. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ එවකට අමාත්‍යවරයෙකු රිෂාඩ් බදුදීන් මට දුරකථනයෙන් කතා කළා. මගෙන් ඇහුවා දෙහිවලින් අහමඩ් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තද කියලා. මම කිව්වා මම ඒ ගැන දැනුවත් නැහැ, මතකයකුත් නැහැ කියලා. හොයලා බලන්නම් කියලා කිව්වා. පස්සේ පැය කිහිපයකට පසු ආයෙත් කතා කරලා ඇහුවා හොයාගත්තද කියලා. ඒ වෙලාවේ මම කිව්වා මට මේ ළමයා ගැන හොයනවට වඩා වැඩ තියෙනවා කියලා. හොයලා කියන්නම් කියලා කිව්වා. එතුමා මට කිව්වා මේ අත්අඩංගුවට ගත්ත කෙනා මගේ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවක සාමාන්‍ය අධිකාරී කෙනෙක්ගේ පුතෙක් කියලා. මොකක්ද කරන්න පුළුවන් බලන්න කියලා. පස්සේ මම මේ ගැන හොයලා බැලුවා. යුද හමුදා බුද්ධ්‍යංශ මගින් මම දැනගත්තා දෙහිවලින් ඉස්හාම් අහමඩ් නැමැතෙක් අත්අඩංගුවට ගත්ත බව. තුන්වැනි වතාවටත් රිෂාත් ඇමතිතුමා මට කතා කළා. ඒ වෙනකොට ඒ සැකකරු අපි හොයපු විශාල ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු බව මම දැනගෙන හිටියා. ඒ හින්දා රිෂාඩ් බදියුදුවින් ඇමතිතුමාගේ ඇමතුමට මම සැරෙන් උත්තර දුන්නා. මම ඔහුට කිව්වා ඔබතුමා මට දැන් නෙවෙයි, තව අවුරුදු එකහමාරකින් විතර කතා කරන්න. අපි මොහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරනවා. මට ඒකට බලය තියෙනවා කියලා. ඇයි ඔබ ඒ වෙලාවේ ආවේගෙන් කතා කළේ? ඒක රටම ගිනි අරගෙන තිබුණු වෙලාවක්. එවැනි වෙලාවක ඒ අහපු ප්‍රශ්නය මගේ ප්‍රමුඛතා ලයිස්තුවේ තිබුණු දෙයක් නෙවෙයි. ඇමතිතුමාගේ මේ ඇමතුම ගැන ඔබට මොකද හිතුනේ? යම් අත්අඩංගුවට ගැනීමකින් පස්සේ යමෙක් පොලිසියට හරි හමුදාවට හරි කතා කරනවා නම් ඒ කතා කරන්නේ මුදා ගැනීමට. මම හිතනවා සැකකරු මුදා ගන්න වෙන්නේ නැති කතා කළේ. එතුමා හිතන්නේ නැති මම අහයි කියලා මොකක්ද වෙන්න ඕනේ කියලා. රජයේ වගකිවයුතු නිලධාරියෙක් විදිහට මම කිසිවිටක එවන්නක් කරන්නේ නැහැ. තුන්වැනි ඇමතුමේදී මොකක් හරි කරන්න පුළුවන් ද වගේ තමයි කතා කළේ. එතුමගේ යටි අරමුණ උනේ ඒක. ලොව කොවිඩ් ආසාදිතයින් අතර තවමත් වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඇමරිකාවේ ගෙවුණු පැය 24 තුළද වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්ම වීම වඩාත් ඛේදනීය තත්වයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ලොව සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5 කෝටි 53 ලක්ෂ ඉක්මවා ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 13 ලක්ෂ 32000 ඉක්මවා තිබෙනවා.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ලෙස පැතිරෙන ඇමරිකාවෙන් දෛනික වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේද ලක්ෂයේ ඉක්මවීම ඉතා ඛේදනීය තත්වයක් බවයි. මේ අතර රට තුල පවතින මෙම තත්වයේ පිළිබඳව අදහස් දක්වමින් ජෝ බයිඩන් අනතුරු අඟවා ඇත්තේ වසංගතයේ ව්‍යාප්තිය මැඩලීමට ජනපති ට්‍රම්ප් කඩිනමින් නිසි පියවර නොගත හොත් ඉදිරියේදී තවත් ඇමරිකානුවන් රැසකගේ ජීවිත අහිමි විය හැකි බවයි. මේ අතර චීනයේ ෂැන්ඩොන් සහ ශාන්සි පළාත් වලින් සොයාගෙනුණු ආනයනය කරන ලද ශීතකල ආහාර ඇසුරුම් පරීක්ෂාවට ලක් කිරීමේදී ඒවායේ කොවිඩ් වෛරස් සාම්පල තිබී සොයාගත් බව ඉරට බලධාරීන් දැනුම් දී තිබෙනවා. මේ අතර ලෝපුරා සීග්‍රීන් පැතිර යන කොවිඩ් වසංගතයේ මර්ධනය කළ හැකි සාර්ථක එන්නතක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි බව ඇමරිකාවේ මොඩර්නා සමාගම ඊයේ නිවේදනය කිරීමත් සමග මේ වන විට ඒ වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවා. අදාළ එන්නත යොදාගැනීමේ සිදු කළ අත්දැක බැලීම් වලද 95% සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති මෙම මොඩර්නා එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද අද සිය අදහස් පළ කර ඇති අතර එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් අවධාරණය කර ඇත්තේ එන්නතෙහි සාර්ථකත්වයේ පමණක් මෙම වසංගතය අවසන් නොකරනු ඇති බවයි. එතමයි ගෙවුණු දවස උණුසුම් කළ පුවත් එක්වන්න මීළඟට මාත්‍රා වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.